අපේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නෙවෙයි මේ කෝහාලික විගණනය පවත්වන්නේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් බැහැරව ගිහිල්ලා විදේශීය කණ්ඩායමක් විසින් මේ ඕහාරික විගණනය සිදු කරනවා. ඒ ඕහාරික විගණනය තුළ ඔවුන් සිදු කරපු මහා බරපතල වංචාව හැර අනික් සියල්ල විගණනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරලා තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන දැන් තියෙන තොරතුරු. ඔවුන් ඉදිරිපත් කරේ වෙනත් විගණනයන්. ඒ විගණනය සඳහා රුපියල් මිලියන 275ක් භාවිත කරා. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය විදියට ඒ මූල්‍ය මණ්ඩලයේ සමාජිකයන් ඇතුළුව ඔවුන් වාර්තාවක් ලබා දීලා අද ඔවුන් කරපු හොරකම යටපත් කරලා වෙච්ච හානිය කඩාවැටීම යටපත් කළා. නැවත අර 2015ට කලින් වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරන්න පටන් අරගෙන තියෙනවා.